අපි අද සුවිශේෂී මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඕල්වල් විභාගෙත් මේ දවස්වල ළඟයි. අම්මලා දරුවෝ තරම් කෝවිල් වල පන්සල් වල පූජා වට්ටිත් අරගෙන පොලිමට යනවා. ශිෂ්‍යත්වයටත් එහෙමයි. ඉතින් මේකට අවශ්‍ය වන්නේ බුද්ධියේ වර්ධනයක්. බුද්ධිය කියන එකනේ අපිට ගොඩක් දුරට විද්‍යාත්මකව බුද්ධිය වර්ධනය කරගන්න ක්‍රමයක් තියෙනවද කියන එක දැනගන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපි අද ඇවිල්ලා ඉන්නේ පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවත් බටහිර වෛද්‍ය විද්‍යාවත් යන වෛද්‍ය විද්‍යාන් දෙකෙහිම ප්‍රවීණයෙකු වුණු වෛද්‍ය ජයන්ත අමරසිංහ මහත්මයා හමුවන්නේ. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් වෛද්‍යතුමනි, දැන් ඇත්තටම අපි කර යුත්තේ ළමයෙක්ගේ දරුවෙක්ගේ බුද්ධිය වර්ධනය කරන්න ඕලෙවල් විභාගයට හරි ශිෂ්‍යත්වයට හරි ලියන ළමයෙක්ට අවශ්‍ය වන්නේ බුද්ධි වර්ධනයක්නේ. බුද්ධිය තියෙන විභාගෙ ලියන්න නැත්නම් අපි යම කරපා පමණින් මේ පන්සලට ගිය පමණින් හරි දේවාලයට ගිය පමණින් හරි විභාගයක් සමත් වෙන්නේ නැහැනේ. ඉතින් අපිට කරන්න ඕනේ මූලිකදී බුද්ධිය වර්ධනය වෙන්න මොන හරි මේ වෛද්‍ය ක්‍රම මොනා තියෙනවද, මොන හරි ආහාර පාන මොන මොකක්ම හරි දෙයක් තියෙනද මේ දෙමෝපියන්ට තියෙන ලොකුම මේ අවශ්‍යතාවයක් දැනගන්න. ඔව්, ඇත්ත වශයෙන්ම මේ හොඳ මාතෘකාවක්. අද කාලේ ගොඩක් දෙනෙක් උනන්දුවක් දක්වන මාතෘකාවක්. ඔව්, මේ බුද්ධි වර්ධනය. ඒතකොට බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් කතා කරනකොට ඉස්සෙල්ලම ඉන්නේ පෝෂණය. පෝෂණය. ඔව්, නිවැරදි පෝෂණය. අපි කතා කරන්නේ සම බලාහාරයක්. සම බලාහාරයක් ළමයට ලැබෙන්න ඕනේ. දැන් අද මේක වෙන්නේ නැහැ. ළමයින්ට සම බලාහාරයක් නෙමෙයි හම්බ වෙන්නේ. ළමයි එක්ක බිස්කට් කනවා, එහෙම නැත්නම් පැන් රස ගෑම කනවා. අර සම බලාහාරයක් කියලා වෙන්නේ නැහැ. කඩවල ඔය තියෙන වෙනත් වෙනත් ආහාර පාන පාවිච්චි කරනවා. නමුත් සම බලාහාරයක තියෙන ලක්ෂණ තියෙනවා. මොනවා සම බලාහාරයක තියෙන ලක්ෂණ? ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්ස්, ලිපිඩ්ස්, ඛනිජ ලවණ හා විටමින්, ජලය. දැන් ඕකනේ අපි ඉගෙන ගන්නෙ මූලික ටික. එතකොට මේවා ප්‍රශස්ත මට්ටමින් තියෙන්න ඕනේ ළමයාගේ වර්ධනය සඳහා. මේවා හරියට ලැබෙන්න ඕනේ. අද කාලේ මේක වෙන්නේ නැහැ. අද තියෙන පෝෂණ රටාව ගොඩාක් අවිධිමත්. පෝෂණය විතරක්මද බලපාන්නේ බුද්ධිය වර්ධනය වෙන්නේ? නැහැ. දැන් මෙතෙන්දි පෝෂණය එක කොටසක් විතරයි. මෙතෙන්දි ඊළඟ එක අපි දගෙන තියෙනවා අවිවේකී බව. මේ අවිවේකී බව නිසා මේ ළමයාට ගොඩාක් දේවල් කරුණු කාරණා ඔළුවට දානවා. ළමයට හිතන්න ශක්තියක් වෙලාවක් නැහැ. මේක නැවත මෙනෙහි කරන්න අවස්ථාවක් ඉන්නේ. එතකොටත් ළමයාගේ මේ බුද්ධිය වර්ධනය වීමක් වෙන්නේ නැහැ. මොකද ළමයා ඔළුවට දාපු ඩේටා එකක් ඇනලයිස් කරන්න එපා. ඊට පස්සේ ළමයා මේක වර්ක් අවුට් කරන්න එපා. නමුත් ඒක වෙන්නේ නැහැනේ. නිකාන ඔළුවට දානවා මුණින්නපු කලයට වතුරක් කරනවා වගේ කිසි දෙයක් යන්නේ නැහැ. එතකොට ළමයාගේ අවිවේකී බව එක හේතුවක් වෙනවා මේ ළමයාගේ ධාර්ම ශක්තිය අඩු වෙන්න. හැබැයි ඊළඟ එක තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි මේ ළමයා මේ විෂය කරුණු වලට පරිබාහිරව ගොඩක් දේවල් දාගන්නවා මේ ඉගෙන ගන්න ගියාම. එතකොට ළමයාට මේ තෝර බේර ගන්න බැ අවශ්‍ය ටික මොකද්ද කියලා. අද ඒකත් එක හේතුවක්. දැන් ආදන්නවා අපි ගණන්න කාලේ මේ මල්ටි මීඩියා සෝෂල් මීඩියා මොනවද තිබුණේ නැනේ. දැන් එහෙමනේ මේ ළමයි මේ පරිහරණය කරනවානේ. එතකොට ළමයාට මේ ඔළුවට අනවශ්‍ය දේවල් ගොඩාක් වැටෙනවා. එතකොට ළමයාට හිතන්න තියෙන දේවල් ටික මගහැරෙනවා. අවශ්‍ය ටික මගහැරෙනවා. ඔය එක හිතලා නැද්ද පොඩ්ඩ? ඔව්, ඇත්තටම ඒකත් වෙන්න පුළුවන්. දැන් අර පන්ති ඇරලා එන ළමයා ඕක ඇත්ත බුවම ඒතර තවත් දේවල් ටිකක් කියනවා. මොකද කරුණු කාරණා මොලේට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට ළමයාගේ මේ දැන් අද තියෙන පවතින සමාජ ක්‍රමය තුළ අපිට වැටෙන අනවශ්‍ය දේවල් ප්‍රමාණය වැඩි. ඒකත් එක හේතුවක්. ඒක ප්‍රධාන හේතුවක්. ඊළඟ එක තමයි පෝෂණය, අවිවේකී බව, අනිත් එක තමයි නිින්ද. නින්ද කොහොමද බලපන්නේ? නින්ද ධර්ම ශක්තියට ඉතාම වැදගත් කතාවක්. මේක වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු කරලා තියෙන එකක්. මනුෂ්‍ය ශරීරයේ මේ ස්නායු ශෛල ප්‍රශස්ත මට්ටමින් වැඩ කරන්නේ ඒකට විවේකය කියන එක ඕනේ. මේක විද්‍යාත්මක කතාවක්. එතකොට නිරෝගී ජීවිතයක් ගත කරන නින්ද අත්‍යවශ්‍යයි. නින්දේ කාලය එක දිගට කැඩෙන්නේ නැති නින්ද පැය 6ක්. පැය 5ක් හෝ 6ක් එක දිගට කැඩෙන්නේ නැති නේද? මේක මතක තියාගන්න ඕනේ. අද ඉස්කෝල ළමයි පාඩම් කරන විදිහ සම්පූර්ණ වැරදි. ළමයි පෑය දෙකක් නිදා ගන්නවා, ආයෙ නැගිටිනවා, ආයෙ පාඩම් කරනවා. කිසිසේත්ම මේක මොළයට යන්නේ නැහැ. ඒක මොළයට වෙහෙස කර කටයුත්තක්. මේක විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා. නිින්ද කියන එක කැඩෙන්නේ නැතුව එක දිගට යන නිින්දක් වෙන්න ඕනේ. මනස නැවත අලුත් වෙලා එන්න. එතකොට තමයි ධාරණ ශක්තිය නැවත ඇති වෙන්නේ.
ඒක වෛද්‍යතුමනි දැන් ආහාර වශයෙන් අපි පොඩි කාලේ අහලා තියෙන කතාවක් තමයි මේ ගොටකොල වගේ ආහාර වලින් මේ ධාරණ ශක්තිය වැඩි වෙනවා කියලා. ඔව් අපි ඒක දේශීය වෛද්‍ය ක්‍රමය කතා කරනකොට එතෙන්ට එමු. එතකොට අපි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට අපි බලන්නේ මිශ්‍රම පෝෂණය කියලා. ඔව්. දැන් පෝෂණ ඌණතාවයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔව්. එතකොට පෝෂණ ඌණතාවය කියන එක අපිට පෝෂණ ඌණතා ලෙඩ අපි දන්නවා. හ්ම්. හරිද? එතකොට මේ පෝෂණ ඌණතා ලෙඩ අපි අඳුරගත්තොත් වෛද්‍යරයෙක් ඉඳින් අපිට ඒකට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම යොදන්න පුළුවන්. එක උදාහරණයක් තමයි යකඩ අඩු වුණොත් අපේ ශරීරයේ තියෙන යකඩ ප්‍රමාණය අපි දන්නවා. මේ හිමෝග්ලොබින් කියලා ඒකකකින් මයින්නේ අපි මේ යකඩ ප්‍රමාණය අඩු වුණොත් ධාරණ ශක්තිය අඩු වෙනවා. අඩු වෙනවා. ප්‍රධාන වශයෙන්ම අඩු වෙනවා. මොකද හිමෝග්ලොබින් කියන සංඝටක හැදෙන්න යකඩ අත්‍යවශ්‍යයි. එතකොට සිරුරේ යකඩ ප්‍රමාණය අඩු වුණොත් ධාරණ ශක්තිය අඩු වෙනවා. අලස පුද්ගලයෙක් බවට පත් වෙනවා. මතකය අඩපණ වෙනවා. එතකොට යකඩ අඩු වෙන හේතු තියෙනවා. ඒක වෙනම අපි හොයන්න ඕනේ. එතකොට මතක තියාගන්න ඕනේ යකඩ කියන්නේ ප්‍රධාන සංඝටකයක්. එතකොට අපි බලනවා ළමයාගේ මේ පරීක්ෂණ කරලානේ බලන්නේ. එතකොට මේ පෝෂණ ඌණතා තියෙනවද? මම එකක් කිව්වේ. ඔව්. එහෙම නැත්නම් විටමින් ඌණතා. හ්ම්. එතකොට විටමින් ඌණතා තියෙනවා නම් අපිට විටමින් දෙන්න පුළුවන්. ගැලපෙන විටමින් එක. වෛද්‍යතුමනි කියන්නේ දැන් අපිට හඳුනගන්නේ කොහොමද ළමයෙක්ට මේ ඌණතාවේ තියෙනවා කියලා? ඒක වෛද්‍යවරයෙකුට පුළුවන්නේ. නෑ මං කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට දෙමෝපියෙක්ට දැනෙන්න ඕනේද කොහොමද? දෙමෝපියන්ට සමහර වෙලාවට අඳුරගන්න අමාරුයි. මොකද දැන් වෛද්‍යවරයෙකුට තමයි ඒක පුළුවන් මේ පෝෂණ ඌණතාවයක් අඳුරගන්න. දැන් දෙමෝපියෝ බොහෝ දුරට ඇවිල්ලා කියන්න පුළුවන් ළමයා කෑම කන්නේ නැහැ. හිටියට වැඩිය බර අඩුයි. දැන් කෙට්ටු වෙලා. ඔව්. අන්න එහෙම කියන්න පුළුවන්. නමුත් මේ දෙමෝපියන්ට රෝගයක් අඳුරගන්න තියෙන හැකියාව අඩුයිනේ. එතකොට අපි වෛද්‍යවරයෙක්ට තමයි ඒ හැකියාව තියෙන්නේ. ඔව් අනේ මම කියන්නේ දැන් අපි සාමාන්‍ය දරුවෙක්ගේ බුද්ධි මට්ටම අඩුවක් තියෙනවා. එතකොට වෛද්‍යවරයෙකුට කෙලින්ම යොමු කර යුතුයි නේද? බුද්ධි මට්ටම අඩු නම් ඇත්තටම වෛද්‍යවරය යොමු කරන්න ඕනේ. මොකද තවත් ප්‍රශ්න තියෙනවා. දැන් මම මෙතන බටහිර වෛද්‍යාමක පැත්තෙන් කතා කරොත් මේ ඔය තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න. තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න විශේෂයෙන්ම බලපානවා බුද්ධි වර්ධනයට. බුද්ධිය. ඔව් ඒක ඇත්තටම උපතේ සිට බලපානවා. උපතේ විතරක් නෙමෙයි ගර්භණී භාවයේ ඉඳලා බලපාන එකක්. එතකොට ඒ හෝබෝන්ස් ඇත්ත වශයෙන්ම කතා කරනවා. ඒ සිරුරේ තියෙන යම් යම් රසායනික ද්‍රව්‍ය. ඒවේ අඩුපාඩු තිබුණොත් මන්ද බුද්ධික ළමයි බිහි වෙනවා. හැබැයි අපි දැන් මෙතන කතා කරන්නේ සාමාන්‍ය බුද්ධි මට්ටම අඩු වීම ගැන අපි මේ කතා කරන්නේ. විශේෂිත තත්ත්ව ගැන නෙමෙයි. දැන් මම ඒ ගැන තමයි කරුණු කාරණා කතා කරේ. පෝෂණ ඌණතා. එතකොට අවිවේකී බව. එතකොට නිින්ද අඩුකම. ඒ වගේ දේවල්. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් මේ බුද්ධියම වර්ධනය වෙන්න කියලා නෙමෙයි බෙහෙත් තියෙන්නේ. අපි යම් යම් අඩුපාඩු තියෙනවනේ ඒකට උදව් කරන්න තියෙනවා. මේ බුද්ධි වර්ධනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර ක්‍රම තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩිය බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් ප්‍රතිකාරකම ගොඩාක් දක්වලා තියෙනවා. අපි දැනටත් භාවිතත් කරනවා. ඒක අධ්‍යකලත් තියෙනවා. මම හොඳ උදාහරණයක් ඔයාලට කියන්නම්. මේ ලුණුවිල කියලා ශාකයක් තියෙනවා. ඒක අම්මලත් දන්නවා. මේ පරණ අය උදවිය දන්නවා. ළමයින්ට කුඩා කාලේ ඉඳලා මේ ලුණුවිල සම්බන්ධව ඒ ලුණුවිල ශාකය ගෙනල්ලා යම් යම් පලා වර්ගයක් විදිහට භාවිතා කරනවා ලුණුවිල. ඒක විතරක් නෙමෙයි තවත් ඖෂධ තියෙනවා. මම මේ හොඳ උදාහරණයක් කියන්නම්. මේ ස්විස්සර්ලන්ඩ් වලින් මේ බෙහෙතක් ආවා ලංකාවට. මේ ළඟදී ආවේ. ඒක ආවේ මතක ශක්තිය වර්ධනය කරන්න කියලා තමයි ආවේ කැප්සියුල් එකක්. එතකොට බලනකොට මේකේ තියෙන මොනවද දන්නවද? ලුණුවිල තියෙන්නේ. මට හිතාගන්න බැහැ. ඊට පස්සේ මම කම්පැනියෙන් ඇහුවා මේ ලුණුවිල ස්විස්සර්ලන්ඩ් වල හැදෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ වවනවලු. එතකොට මේක අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන එකක් නේ. දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමයේ අපේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල් පරිවර්ෂණ කරනවා මේ බටහිර කට්ටිය කරලා ඒක හොඳ දේවල් අරගෙන මේ ඖෂධ හදලා ඒ අපිට පේන්නේ බටහිර ඖෂධ වගේ නමුත් තියෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තිබිච්ච දේවල්. ඉතින් ඒ වගේ උදාහරණ ගොඩාක් මට කියන්න පුළුවන්. මේ ගොඩාක් ඖෂධ දින මම අර වෛද්‍ය ක්‍රම දෙකම දන්න නිසා මට ටක් ගාලා පේනවා මේ මේ බටහිර වෛද්‍ය මේ හදලා තියෙන ඖෂධේ මූලිකව මේක අරන් තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුලින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ දෙයක් කියන එක. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ හිතා ගන්නත් බෑ ලුණු විල ගහක් කෙහි ගිහින් කරනකොටම දැන් ওই ලුණු විල බෙහෙත
නොයෙකුත් ආකාරවලින් මේ අපේ මේ ආයුර්වේද සංස්ථාවෙත් නිෂ්පාදනය කරනවා. ඒ දේශීය ඖෂධ හදන කම්පැනි මගින් මේ නිෂ්පාදනය කරනවා. ඒක අපි ලියලා දෙනවා ඒක විතරක් නෙමෙයි. තවත් නම් ගොඩාක් තියෙනවා. මේ අපේ දේශීය වෛද්‍යවරු මම හිතන්නේ දන්නෝ. ඒ බුද්ධි වර්ධන ඖෂධ භාවිතා කිරීම තුලින් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒක අපි අත්දැකලා තියෙනවා. මම විශේෂයෙන්ම ඔය විභාගවලට විභාග අපේක්ෂක ළමයින්ට මේක දීලා තියෙනවා. අම්මලා සාක්ෂි තියෙනවා ළමයාගේ පැහැදිලි වෙනසක් දැක්කා කියලා. ඉතින් ඒක නිසා අපිට මේ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. එතකොට වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේ දේශීය වෛද්‍ය බෙහෙතක් විදිහට මේක එනකොට සමහර වෙලාවට මේක අගයක් නැහැ. දැන් අර මම ඔයාලට කිව්වේ අර පිටරටින් මේක හදලා එවනකොට මේක වෙනත් විදිහකට අන්න ඒකේ අගේ වැඩි. ඔව්. එතකොට ඉල්ලුමත් වැඩි. ඉල්ලුමත් වැඩි. ඔව්. ඉතින් ඒ වගේ. එතකොට වෛද්‍යතුමනි දැන් මේ සඳහා ඔබතුමා මොනාද කරලා තියෙන පියවරවල් මේ සම්බන්ධ? ඔව් පියවරවල් කියන්නේ මෙහෙමයි. දැන් මම ළඟට බෙහෙත් ගන්න එන උදවිය ආපුවාම මම බලන මේ ළමයි විභාගවලට විභාග අපේක්ෂක ළමයිද කිට්ටුපාතක විභාගයක් තියෙනවද කියනකොට මම හිතලම කියනවා මෙහෙම ඖෂධයක් තියෙනවා මම ලියලා දෙන්න. ඒක මට මම මෙතන ඉමුකුණනවා නෙමෙයි. මේක ගිහිලා අරගන්න මේක මේක තියෙනවා ආයුර්වේදයේ. මම කරන ළමයට දීලා බලන්න. දීලා බලපුවාම බලන ප්‍රතිඵල තියෙනවද කියලා කියන්න කියලා. ඒක ආයුර්වේද සංස්ථාවලත් තියෙනවද? ලංකාවේ ආයුර්වේද සංස්ථාවෙත් හදනවා මේ තව ප්‍රධාන මේ ඖෂධ හදන ලංකාවේ සමාගම් තියෙනවා කීපයක්. ඒගොල්ලොත් හදනවා. ඒක ඖෂධ මේ අමුතු දෙයක් නෙමෙයි ඇත්තටම. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තියෙන කතාවක් මේක. ඔව් වැඩේ තියෙන්නේ ගොඩක් අය දැනුවත් භාවය අඩුයි. මේ අපේ දැන් හිතන්නෙම අපේ දෙමව්පියෝ හිතන්නෙම විටමින් එකක්. ඇවිල්ලා ඉල්ලන්නේ එහෙමනේ මේ ළමයට ඩොක්ටර් විටමින් එකක් මොන හරි ලියලා දෙන්න. දැන් මේ අධ්‍යාපනය අඩහලයි. හරිද? කෑම කන්නේ නැහැ. නමුත් ඒක දෙතෙන් ගැලපෙන්නේ නැහැ. දෙමව්පියෝ මනසේ තියෙන්නේ අරක. නමුත් මෙහෙම දේවල් තියෙනවා කියන එක අද සමාජයේ දැනුවත් නැහැ ඇත්තටම. ඉතින් ඒක හරි අඩුපාඩුවක්. අපි මේ වගේ දේවල් වලින් හරි සම්බන්ධව දැනුවත් කරන්න ඕන. කරන්න ඕන. ඇත්තටම මේ ඉතින් අපිටත් ලොකු ආඩම්බරයක් ඔබතුමා මේ වගේ දේශීය වෛද්‍ය ක්‍රම ගැන කතා කිරීම ගොඩක් වෙලාවට අපි මේ දන්නෙත් නැහැ සාමාන්‍ය මිනිස්සු දන්නෙත් නැහැ මෙහෙම දැන් අර කිව්වාගේ විටමින්ස් ඔක්කොම මේවා කරන්න තියෙනවා. ලුණු විල ශාකයේ සුද්ධ හදලා එවනකන් සමහර කෙනාට මිනිස්සු පාවිච්චියක් කරන්නේ. ඔව් දැන් ඒ වගේ ඖෂධ ගොඩාක් අද බටහිර ඒ විද්‍යාඥයෝ පරීක්ෂණ කරමින් ඉන්න දේශීය වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. ඒක අපිට හොරෙන් කරන්නේ. හොරෙන් කරලා ඖෂධයක් හදනවා. හදලා අපිටම එවනවා. අපිටම එවනවා අපි බොනවා. එතකොට අපිට ඖෂධයක් හදන්න බෑ. ඒගොල්ලෝ පේටන්ට් බලපත්‍රය අරගෙන ඉවරයි. ගහ හැදෙන්නේ මෙහෙ. අන්තිමට ගහත් එහෙට ගෙනිහිල්ලා බෙහෙතත් අපිට එවලා අපි සල්ලි දීලා අපි බොනවා. අපේම දේශීය ඖෂධ ඒකනේ. දැන් ඔය ඔයගොල්ලෝ ඔයා දන්න මස්බැද්ද කියලා ශාකයක් මස්බැද්ද තියෙන්නේ මේ සීනි අඩු කරන්න තියෙන එකක් නේ. රුධිරයේ මේ දියවැඩියාව තියෙන රෝගීන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ පේටන්ස් ලංකාවට නෙමෙයි තියෙන්නේ. පිට රටකට තියෙන්නේ. ඒක තමයි. ඉතින් ඇත්තටම හොඳ පණිවිඩයක් අද දුන්නා මං හිතන වෛද්‍යතුමා. දෙමෝපියන්ටත් බලාගින්න ඇයටත් ඇත්තටම මේ විභාගවලට පෙනී සිටින දූදරුවන්ටත් ඇත්තටම ගොඩක් වෙලාවට ඔබේ කාලය වෙන වෙන දේවල් වලට යොමු කරනවට වඩා ඇත්තටම මේවා ගොඩක් අය අපි දැනන් හිටියෙත් නැහැ. පාසල් යන කාලවල කවුරුත් ගොඩක් අය දැනන් හිටියේ නැහැ. ඉතින් මෙහෙම ක්‍රම තියෙනවා බුද්ධිය වර්ධනය වෙන්න. ඔබට හිතනවා නම් යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍යයි කියලා දේශීය වෛද්‍යවරු හා එකතු වෙන්න පුළුවන්. මම මේ රජයේ වෛද්‍ය සංස්ථාවේ තියෙනවා කියලා කිව්වා. මේ බෙහෙත් නේද වෛද්‍යතුමනි? බෙහෙත් තියෙනවා. බෙහෙත් ඖෂධ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනතාව දැනුවත් නැතිකම. ඉතින් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න මේ සම්බන්ධව මේ යම් කිසි කැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් දේශීය වෛද්‍යවරු එක්කරි බටහිර වෛද්‍යවරු එක්කරි හම් වෙන්න මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට උපකාරයක් වේ. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා හිටපු වෛද්‍ය ජයන්ත අමරසිංහ මහත්මයාට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ අද ලොකු දැනුමක් හම්බුණා හැමෝටම. ඒත් එක්කම යාළුවනේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අමරණා මෙඩිසර්ව් channel එක. ඉතින් ඔයගොල්ලන්ටත් සුබ දවසක්. එහෙනම් ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. ඔබතුමනි ආයුබෝවන්.